අයිබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි කොටස. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් මේ සාකච්ඡාව සිදු කරනු ලබන්නේ. ශාසන ඉතිහාසයේ පොතේ අනුමාතෘකාවක් යටතේ තියෙන කොටසක් මෙලොව ජහපති කියන මාතෘකාව. තවත් මාතෘකාවක් තමයි දේශපාලන, බෞද්ධ දේශපාලන දර්ශනය කියන ගැන්වීම. බෞද්ධ දේශපාලන දර්ශනය පිළිබඳවත් ඊට අමතරව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩමේදී මෙලොව යහපත පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, ගෙනහැර දක්වපු ධර්ම කරුණු මොනවද කියන කාරණයට අවධානය යොමු කරන්නට අදහස් කරනවා. මෙලොව යහපත, මේ ලෝකයේ යහපත. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ උභයාර්ථය සලසා ගැනීම සඳහා. මෙලොව යහපත, පරලොව යහපත යහපත් විදිහට පවත්වාගෙන යෑම සඳහා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. බුද්ධ ධර්මයේ පරලොව සැපත ගැන පමණක් මඟ පෙන්වන ආගමක් නෙවෙයි. බුදු දහම තුළ පරලොව ගැන සැපත ගැන පමණක් දේශනා කරන, සඳහන් කරන, උගන්වන දර්ශනයක් නෙවෙයි. මෙලොව පරලොව කියන මේ උභය අර්ථයම සලසා ගැනීමට කටයුතු කළ යුතු ආකාරයේ, ක්‍රියා කළ යුතු ආකාරයේ පිළිබඳව කියා දෙන දහමක්. මෙලොව ජීවිතය සාර්ථක කරගත හැකි ක්‍රමයද බුදු දහමේ ඉගැන්වේ. එහෙනම් මේ ලෝකයේ ජීවත් විය යුතු ආකාරය සහ මේ ලෝකය සාර්ථක කරගත යුතු ආකාරය පිළිබඳවත් බුදු දහම තුළ උගන්වලා තියෙනවා. විශේෂයෙන්ම මෙලොව වශයෙන් ලබන උදාර දිවි පැවැත්ම පරලොව සුගතිය සඳහා උපයෝගී වන බව බුදු සමයෙන් පෙන්වා දෙයි. විශේෂයෙන් බලනකොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අපිට පේන්නේ මෙලොව වශයෙන් ලබන උදාර දිවි පැවැත්ම තමයි පරලොව සුගතිය සඳහා උපයෝගී වෙන්නේ. මෙලොව වශයෙන් ලබන උදාර වූ ජීවන රටාව, ජීවන පැවැත්ම පරලෝකමය වශයෙන් තමන්ට යහපත සඳහා හේතු වෙනවා, සුගතිය සඳහා හේතු වෙන බව තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වෙන්නේ. ධනය උපයන හැටිත්, උපයාගත් ධනය වියදම් කළ යුතු අන්දමත් බුදු දහමින් උගන්වයි. ධනය උපයා ගැනීම සඳහා, ධනය කියන්නේ අපිට මෙලොව යහපත සඳහා හේතු වෙන දෙයක්. ඒ වගේම උපයාගත් ධනය වියදම් කළ යුතු ආකාරය ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධනය උපයා ගන්නා ආකාරයක්, උපයාගත් ධනය වියදම් කරලා පරිභෝජනය කරන ආකාරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පරම සැපය හැටියට නිර්වාණ සුවය හඳුන්වා දෙන නමුත් පුද්ගලයෙකුට එයින් මෙහා ළඟා කරගත හැකි ලෞකික සැප ගැනද හඳුන්වා දෙයි. නිබ්බානම් පරමං සුඛං. බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ඉගැන්වීම වෙන්නේ නිවන තමයි පරමම උතුම්ම සුවය සැපය වෙන්නේ. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ ලෞකික සැප ගැන බොහෝ සෙයින් සාකච්ඡා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිර්වාණ සුවය ගැන, පරම සැපය හැටියට නිර්වාණ සුවය හඳුන්වලා දුන්නත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයේ තුල, තමන්ගේ දේශනාවේ තුල ලෞකික සැපයන් ගැන බොහෝ සෙයින් සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ශිෂ්ට සම්පන්න දිවි පැවැත්මකට අවශ්‍ය හැම අංගෝපාංගයක්ම බුදුදහමින් පෙන්වා දී ඇත. ශිෂ්ට සමාජයක් නිර්මාණය වීම සඳහා අවශ්‍ය කරන අංග තියෙනවා. ඒ අංග සියල්ලක්ම බුදුදහමේ උගන්වලා තියෙනවා. බුදුදහම තුළින් ලෝකයට උගන්වලා තියෙනවා. අල්පේච්ඡතාව මගින් සැපවත් විය හැකි බවත්, මහිච්ඡතාව අතෘප්තිය වැඩි කරන බවත් බුදුදහමේ ඉගැන්වේ. තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ශිෂ්ට සම්පන්න ජීවිත පැවැත්මකට අවශ්‍ය උපදේශනය ලබා දෙන බුදුදහම තුළින් ලබා දෙන සුවිශේෂිත ඉගැන්වීමක් තමයි අල්පේච්ඡතාවේ. අප්පිච්ඡතා සන්තුට්ඨිතා, අල්පදේයින් ලදදේයින් සතුටු වීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා අල්පේච්ඡතාව මගින් සැපවත් වෙන්න ඕන ආකාරයත්, මහිච්ඡතාවය
අතෘප්තිය වැඩිකිරීම සඳහා හේතුවෙන ආකාරයත් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡතාවේ මගින් සැපවත් වෙන්න පුළුවන් ආකාරය, මහේච්ඡතාවේ මගින් අතෘප්තිය පුද්ගලයාගේ ජීවිතය තුළ වැඩි වෙන ආකාරය දේශනා කරලා තියෙනවා. මෙවැනි කරුණු නිසා බුදුදහම කෙරෙහි සමකාලීන භාරත වැසියාගේ ඇල්ම වැඩි විය. විවිධ ආගමික මඟ පෙන්වීම් වලින් අතරමං වී සිටි ඔවුහු බුදු සමය කරා සීක්‍රියෙන් ඇදී එන්නට පටන් ගත්හ. අප්පිච්චතා සන්තුට්ටිතා වගේ මේ ඉගැන්වීම් එක්ක බුදුරජාණන් වහන්සේ ධනේ උපයා ගත යුතු ආකාරයන් පිළිබඳව, ධනේ පරිභෝජනය කළ යුතු ආකාරය පිළිබඳව, ගිහියාගේ ජීවිතයේ සාර්ථකත්වය කරා අරගෙන යෑම සඳහා හේතුවෙන කරුණු කාරණාවන් අවබෝධ කරවීමත් එක්ක, ඒ වගේ කරුණු නිසා බුදුදහම කෙරෙහි සමකාලීනව භාරතයේ හිටපු වැසියෝ, වාසීන්, රටවාසීන්, භාරතවාසීන් ඇල්මක් ඇති කරගන්නවා. විවිධ ආගමික මඟ පෙන්වීම් වලින් අතරමං වෙලා තමයි හිටියේ භාරතීය සමාජයේ. මේ අතරමං වෙලා හිටපු පිරිස් බුදු සමය කරා සීග්‍රයෙන් ඇදිලා ඉන්න හේතුවක් වුණා බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතයේ සාර්ථකත්වය සඳහා දේශනා කොට වදාළ ඉගැන්වීම්. ධනෙ ඉපයීම, ධනෙ පරිභෝජනය කිරීම, අල්පේච්ඡතාවෙන් කටයුතු කිරීම, ලද දෙයින් සතුටු වීම, මහේච්ඡතාව තුළින් විනාශයට පත් නොවී කටයුතු කිරීම, මේ වගේ ඉගැන්වීම් එක්ක බුදුරජාණන් වහන්සේගේ දේශනයට, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට බොහෝ දෙනෙක් එකතු වුණා. ඒ හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළින් තමන්ගේ ජීවිතයන් ගොඩනගා ගැනීම සඳහා යොමු වුණා, යොමු වෙලා කටයුතු කරන්නට යෙදුණා. අපි බලමු බෞද්ධ දේශපාලන දර්ශනය ගැන. බෞද්ධ දේශපාලන දර්ශනය, බෞද්ධ දේශපාලන දර්ශනය බුදුදහම තුළ දේශපාලනය පිළිබඳව, රාජ්‍යත්වය පිළිබඳව, පාලන කටයුතු පිළිබඳව දක්වලා තියෙන ආකල්පය, ඒ සඳහා උගන්වලා තියෙන විශේෂ ඉගැන්වීම් මොනවද කියලා අපි ඊළඟට කතා කරන්නට සූදානම් වෙන්නේ. දේශපාලන ධර්මයක්ද බුදු සමයේ පැහැදිලිව ඉගැන්වේ. දේශපාලන ධර්මයක්, දේශය පාලනය කිරීම සඳහා උපයෝගී කරගත හැකි ක්‍රමවේදයක් දේශපාලන ධර්මයක්. දේශය පාලනය කිරීම සඳහා, පාලන කටයුතු කිරීම සඳහා අනුගමනය කළ හැකි ධර්මයක් බුදුදහමේ උගන්වනවා. පාලකයෙකු අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මෙන්ම රජවරුන්ගේ පැවතුම් හා ආචාර ධර්ම පිළිබඳවද බුදු සමය අවධාරණය කොට ඇත. පාලකයෙකු අනුගමනය කරන්නට ඕන ප්‍රතිපත්ති බුදුරජාණන් වහන්සේගේ අවධානයට යොමු වුණා. පාලකයෙකු අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති, ඒ වගේම රජවරුන්ගේ පැවතුම් පිළිබඳව, රජවරු කටයුතු කළ යුතු ආකාරය, රජවරු සතුව තියෙන්නට ඕන ආචාර ධර්ම බුදුරජාණන් වහන්සේගේ අවධානයට යොමු වුණා. පාලකයෙකු අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති, රජවරුන්ගේ පැවතුම්, ඒ වගේම රජවරුන්ගේ ආචාර ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළා. මේ කියන කරුණ කෙරෙහි පාලකයෙකු අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති, රජවරුන්ගේ පැවතුම්, ආචාර ධර්ම, රජවරුන්ගේ ආචාර ධර්ම, රජවරුන් අනුගමනය කළ යුතු ආචාර ධර්ම බුදුදහමේ ඉගැන්වෙනවා, අවධානය යොමු වෙලා තියෙනවා. දීඝනිකාය චක්කවර්ති සීහනාද අග්ගඤ්ඤ කූට දත්ත විශේෂ සූත්‍ර කීපයක් අපිට වැදගත් වෙනවා. මේ රාජ්‍යත්වය පිළිබඳව තොරතුරු සඳහන් වෙන කොටසක් තමයි මේ අපි අධ්‍යයනය කරන්නේ. දීඝනිකාය චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාව, අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව, කූටදන්ත සූත්‍ර දේශනාව. ඉතා දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව, මේ රාජ්‍යත්වය සහ පාලකයන් විසින් කටයුතු කළ යුතු ආකාරයන් පිළිබඳව උගන්වපු සූත්‍ර දේශනාවන් තුනක් තමයි දීඝනිකාය චක්කවර්ති සීහනාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය සහ කූටදන්ත කියන සූත්‍රය. මේ සූත්‍ර සියල්ලක් තුළින්ම බුදුරජාණන් වහන්සේ අවධානයේ
යොමු කරනවා. පාලකයෙකු විසින් කටයුතු කළ යුතු ආකාරයේ කොයි විදිහටද සකස් වෙන්නට ඕන කියන එක පිළිබඳවයි මේ තුලින් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරලා තියෙන්නේ. වැනි සූත්‍ර දේශන ඇසුරෙන් ඊට අදාළ කරුණු ලොව හමුවේ තබා ඇත. බුදුරජාණන් වහන්සේ ලෝකේ හමුවේ දේශපාලන දර්ශනය පිළිබඳව උගන්වපු සූත්‍ර දේශනාවන් දීඝනිකාය චක්කවර්ති සීහනාද, අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව, කූටදන්ත සූත්‍ර දේශනාව. මූලික ආර්ථික ප්‍රශ්න මුල් කොටගෙන සමාජයේ සදාචාරාත්මක වශයෙන් පිරිහීමට පත්වේ. මූලික ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන තමයි සමාජය සදාචාරාත්මක වශයෙන් පිරිහීමට පත්වේ. මූලික ආර්ථික තත්ත්වය පිරිහීමට පත් වුණාම සමාජයේ සදාචාරාත්මක භාවයෙන් සදාචාරයෙන් පිරිහීමට පත්වෙනවා. අනතුරු ඒ හේතු කොටගෙන සමාජ සංස්ථාවන්හි සංස්ථාවන් පිරිහි යන අන්දමත් චක්කවර්ති සීනාද සූත්‍රයෙන් ප්‍රකාශ වේ. එනම් මූලික ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන සමාජයේ සදාචාරාත්මක බව නැති වෙනකොට ඒ සඳහා හේතු වෙන කරුණු, ඊට පස්සේ සමාජ සංස්ථාවන් පිරිහීමට පත් වෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන සමාජයේ සදාචාරාත්මක වශයෙන් පිරිහීමක් ඇති වෙනවා. මේ සමාජය තුළ ඇතිවෙන්නා වූ සදාචාරාත්මක පිරිහීම නිසා සමාජ සංස්ථාවන් පිරිහීමට පත් වෙනවා. සමාජ රාශියක් එකතු වෙලා සමාජීය පුද්ගලයන් විශාල පිරිසක් එකතු වෙලා ගොඩනැගෙන සංස්ථාවන් එක එක විදිහේ සමාජ කණ්ඩායම් තුළ ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන සමාජයේ සදාචාරාත්මක බව පිරිහෙන ආකාරයත් සමාජ සංස්ථාවන්හි පිරිහීමට මූලික ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන ඇතිවෙන සමාජ සදාචාරාත්මක පිරිහීම හේතු වෙන ආකාරයත් ගැන චක්කවර්ති සීහනාද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. කූටදන්ත සූත්‍රයේ මූලික වශයෙන් දැක්වෙන්නේ රට වැසියාගේ ආර්ථික සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම පිළිබඳව පාලකයෙකුගේ වගකීම හා යුතුකම් ගැනය. කූටදන්ත සූත්‍රයේ දැක්වෙන්නේ රට වැසියාගේ ආර්ථික සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම පිළිබඳව පාලකයෙකුගේ වගකීම හා යුතුකම් ගැනයි. කූටදන්ත සූත්‍රයේ ඉගැන්වෙන්නේ රාජ්‍යත්වය පිළිබඳව කෙබඳු තොරතුරුද. මූලික වශයෙන් දැක්වෙන්නේ රටවැසියාගේ ආර්ථික සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම පිළිබඳව පාලකයෙකු විසින් කළ යුතු වගකීම් සහ යුතුකම් ගැන. සමාජය සදාචාරාත්මකව පිරිහෙන ආකාරයත් සමාජය සදාචාරාත්මකව පිරිහීම සමාජ සංස්ථාවන්ගේ පිරිහීමට හේතුරු දෙන ආකාරයත් කියන මේ දෙක පිළිබඳවම මේ පිරිහීමේ ස්වභාවයන් දෙක පිළිබඳවම උගන්වන සූත්‍ර දේශනාව කුමක්ද? චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාව. අග්ගඤ්ඤ හා චක්කවර්ති සීහනාද යන සූත්‍ර දෙකෙන්ම තවදුරටත් ප්‍රකට කරන්නේ රාජ්‍ය බලය හා ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයේ එකට ගලපන්නට බුදු සමය දරන උත්සාහයයි. අග්ගඤ්ඤ හා චක්කවර්ති සීහනාද. අග්ගඤ්ඤ චක්කවර්ති සීහනාද යන සූත්‍ර දෙකෙන්ම තවදුරටත් ප්‍රකට කරන්නේ රාජ්‍ය බලය හා ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය. රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයේ එකට ගලපන්නට දරන උත්සාහයක්. රාජ්‍ය බලයත් ප්‍රජාතන්ත්‍රවාදයත් කියන දෙකම එකට ගලපන්නට එකට සංයෝග කරන්නට කරන උත්සාහයක් තමයි චක්කවර්ති සීහනාද සහ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් සිදු කරලා තියෙන්නේ. රාජ්‍යක ස්ථීරත්වය රඳා පවත්නා අන්දම මහා පරිනිර්වාණ සූත්‍රයේ සප්ත අපරිහානීය ධර්ම ඇසුරෙන් පැහැදිලි කොට ඇත. රාජ්‍යක ස්ථීරත්වය රඳා පවතින්නට හේතු වෙන කරුණු ගැන උගන්වන කරුණු රාශියක්
තියෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ, මහා පරිනිබ්බාන සූත්‍රයේ රාජ්‍යක ස්ථීරත්වය රඳා පවතින්නේ එන්න මේ කියන සප්ත අපරිහානීය ධර්මය ආශ්‍රය කරගෙන. මේ සඳහන රාජ්‍ය අපරිහානී භාවේ රාජ්‍ය ස්ථීරත්වය ඇතිවෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ, මහා පරිනිබ්බාන සූත්‍රයේ උගන්වන විදිහට සප්ත අපරිහානීය ධර්ම නිසා පිරිහීමට පත් නොවී රාජ්‍ය ස්ථීරව පවතින්නට හේතු වෙන ඉගැන්වීම තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානීය ධර්ම. පාලකයෙකුගේ ආචාර ධර්ම හැටියට දානේ, ප්‍රියවචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය මේ කියන සතර සංග්‍රහ වස්තු. පාලකයෙකු සතුව තියෙන්නට ඕන ධර්මයන් විදිහට සඳහන් වෙනවා සතර සංග්‍රහ වස්තු. ඉතින් මේ තියෙන සතර සංග්‍රහ වස්තු දානේ, ප්‍රියවචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය. දානේ, ප්‍රියවචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය. දානේ, ප්‍රියවචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය. දානේ, ප්‍රියවචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන්නේ පාලකයෙකුගේ ආචාර ධර්ම සමුදා. පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම උගන්වනවා දානේ, ප්‍රියවචනේ, අර්ථචර්යාව සහ සමානාත්මතාවය පිළිබඳව. යන සතර සංග්‍රහ වස්තුද දස රාජ ධර්මයන්ද අනුගමනය කළ යුතු බව බුදු සමයේ පෙන්වා දෙයි. දස රාජ ධර්මත් පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු ධර්මයන් හැටියටයි බුදු දහම තුළ ගන්වන්නේ. බෞද්ධ දේශපාලනයේ සනාතනික ධර්මයේ ප්‍රභව කොට ඇත්තේකි. බෞද්ධ දේශපාලනය සනාතනික ධර්මයේ ප්‍රභව කොට ඇත්තේකි. පුද්ගලාධිපත්‍ය හා සමූහාධිපත්‍ය එමගින් පාලනය විය යුතුය. එවිට ජනතාවට රජයෙන් යහපතක්ම වේ. පුද්ගලයාගේ ආධිපත්‍ය සහ සමූහාධිපත්‍ය කියන දෙකම ආරක්ෂා විය යුතුයි, පාලනය වෙන්නට ඕන. පුද්ගලාධිපත්‍ය, පුද්ගලයාගේ අධිපති භාවය, පුද්ගල එක එක පුද්ගලයාගේ ස්වභාවය අනුව රැකවරණයේ අධිපති බව ආරක්ෂා විය යුතුයි. සමූහාධිපත්‍ය රජතුමාගේ ආරක්ෂාව විතරක් නෙවෙයි, අනිත් එක් එක් පුද්ගලයාගේ ආරක්ෂාව පමණක් නෙවෙයි, සමූහාධිපත්‍ය රටවාසී සියලු දෙනාගේම ආධිපත්‍ය, රටවාසී හැම දෙනාගේම රැකවරණය සැලසීමට පාලකයා විසින් කටයුතු කළ යුතුයි, පාලන කටයුතු සිදුවිය යුතුයි. එහෙනම් සතර සංග්‍රහ වස්තු දස රාජ ධර්මයන් අනුව බෞද්ධ දේශපාලනයේ සනාතනික ධර්මයේ ප්‍රභවය කොට ඇත්තේ. සනාතනික ධර්මයේ පුද්ගලාධිපත්‍ය, සමූහාධිපත්‍ය කියන්නේ සනාතනික ධර්මයේ. ලෝකයේ පවතින පුද්ගලයාට අධිපති බවක් තියෙනවා, සමූහයකට අධිපති බවක් තියෙනවා. මේ දෙකම පාලනය විය යුතුයි. ඒ විදිහට තමයි බුදුදහමේ දේශපාලනය පිළිබඳ අවවාද අනුශාසනා ලැබිලා තියෙන්නේ. එවිට ජනතාවට රජයෙන් යහපතක්ම සිද්ධ වෙනවා. පාලකයන්ගේ මෙන්ම පුද්ගලාධිපත්‍ය අනුව තමා අනර්ථකාරී දේවල් රජ කෙනෙක් විදිහට සිදු කරනවා නම් පුද්ගලයාට අනර්ථයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පාලිතයා පාලනය වෙන කෙනා අධාර්මික විදිහට කටයුතු කරනවා නම් ඒ තුලිනුත් අයහපත තමයි සිද්ධ වෙන්නේ. සමූහයාගේ යහපත පිණිස පාලකයා විසින් ක්‍රියා කළ යුතුයි. එහෙම නැත්නම් සමූහයාම සියලු දෙනාම විනාශයට පත් වෙනවා. එහෙම නොවෙන්නේ පාලනය නිවැරදි විදිහට අරගෙන ගියාට පස්සේ. පාලකයන්ගේ මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගේද ප්‍රසාදයේ බුදු සමය කෙරෙහි ඇතිවීමට මේ හේතුවක් විය. පාලකයන්ගේ වගේම අනිකුත් හැම දිනාගේම අවධානය බුදුදහම කෙරෙහි යොමු වීම සඳහා මේ කියපු පුද්ගලාධිපත්‍ය, සමූහාධිපත්‍ය ආදී සතර සංග්‍රහ වස්තු, දස රාජ ධර්ම මේ කියන හැම දෙයක්ම හේතු වුණා. මේ අන්දමින් සලකා බලන විට බුදුරදුන් ලොවට හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ දර්ශනීය බුදුන් දවස දඹදිවි විශාල ප්‍රදේශයක පැතිර ගියේ. මේ විදිහට සලකලා බලනකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට හඳුන්වලා දුන්නු ශ්‍රේෂ්ඨ දේශපාලන දර්ශනය ಭಾರತයේ පුරාවට, දඹදිව පුරාවටම ව්‍යාප්ත වෙලා ගියා. රජවරුන්ගෙන්
ලද අනුග්‍රහය බුදුරදුන් අනුගමනය කළ සහනශීලී ආගමික ප්‍රතිපත්තිය, සමානාත්මතා සංකල්පය, නිදහස් චින්තන ක්‍රමය, කාන්තා නිදහස, දේශපාලන හා සමාජ දර්ශනය ආදිය බුදු සමයේ ශීක්‍ර ව්‍යාප්තියට හේතු බව කිවේ හැකි. මේ විදිහට ගත්තම අපි මේ කොටසෙද්දී කතා කළා රජවරුන්ගේ ලද අනුග්‍රහය, බුදුරදුන් අනුගමනය කළ සහනශීලී ආගමික ප්‍රතිපත්ති, සමානාත්මතා සංකල්පය, නිදහස් චින්තන ක්‍රමය, කාන්තා නිදහස, දේශපාලන හා සමාජ දර්ශනය පිළිබඳව අපි සාකච්ඡා කළා, කතා කළා පාඩම් වලින් දීර්ඝ වශයෙන්. ඉතින් මේ පාඩමේ පළවෙනි පාඩමේ කොටස් කිහිපයක් තමයි තියෙන්නේ. ඒ කොටස් වර්ගීකරණය වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ තොරතුරු පළවෙනි කොටස්වලදී සාකච්ඡා වෙනවා. ඊට පස්සේ දීර්ඝ පාඩමක් විදිහට අපි සාකච්ඡා කරන්නට යෙදුනා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණයන් පිළිබඳව. ඊට පස්සේ අපි කතා කළා ශාසන ව්‍යාප්තිය පිළිබඳව. බුදුන් දවස බුදු සසුනේ ව්‍යාප්තිය සිදුවෙච්ච ආකාරය සොළොස් මහා ජනපද පිළිබඳ විස්තර සාකච්ඡා කරලා තියෙනවා මීට කලින් පාඩම්වලදී. ඊට පස්සේ අපි කතා කරන්නට යෙදුනා, මේ අපි කතා කරමින් සිටින්නේ රජවරු පිළිබඳව, දේශපාලන දර්ශනය පිළිබඳව, ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයන් ලැබීම, ආගමික සහනශීලී බව කියන මේ කරුණු පිළිබඳවයි සාකච්ඡා කළේ. ඊට පස්සේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා පැරණි ආචාර ධර්ම හා බෞද්ධ අර්ථකථන. පැරණි ආචාර ධර්ම හා බෞද්ධ අර්ථකථන කියන එක යටතේ යාගය පිළිබඳව කතා කළා, පෞසේදීම් පිළිබඳව කතා කළා, දිසා නමස්කාරය, වර්ණ ભેදේ පිළිබඳව කතා කළා, කාන්තා විමුක්තිය, නිදහස් චින්තන ක්‍රමය පිළිබඳව කතා කළා, මෙලොව පරලොව යහපත පිළිබඳව කතා කළා, බෞද්ධ දේශපාලන දර්ශනය පිළිබඳව කතා කරලා, ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ 21 වෙනි පාඩමේ ඉඳලා පාඩම් කීපයක් යටතේ සංඝ සමාජයේ ව්‍යාප්තිය කියන මාතෘකාව, අනු මාතෘකාව යටතේ තියෙන තොරතුරු විස්තර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතනත් පිටු කිහිපයකින් අනු මාතෘකා යටතේ විස්තර විශාල වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. නිරන්තරයෙන්ම විභාග සඳහා ප්‍රශ්න සකස් වෙන කොටසක් තමයි සංඝ සමාජය හා විනය නීති පැනවීම සම්බන්ධ කොටසින් තියෙන තොරතුරු. ඉතින් ඒ කෙරෙහි ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඊළඟ පාඩම් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අපි මේ පාඩමෙන් සමුගන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ 20 වෙනි කොටස. ඉතින් අපි බලමු අපේ නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයන් පිළිබඳව. සෑම වීඩියෝ එකකම යටින් මෙන්න මේ වගේ ලාංඡනයක් තියෙනවා. ලාංඡනෙට මේ පැත්තෙන් මේ වගේ බටන් එකක් තියෙනවා. මේ බටන් එක ඔබපු ගමන් මෙන්න මේ වගේ බෙල් අයිකන් එකක් ඔබට දකින්න පුළුවන්. ඒ බෙල් අයිකන් එක එබුවට පස්සේ මෙන්න මේ විදිහට සලකුණක් එනවා. එතකොට ඔබේ දුරකථනයටම අපි අප්ලෝඩ් කරන වීඩියෝ පාඩම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකත් මතක තියාගෙන එසේනම් මේ පාඩමෙන් සමුගන්නට සූදානම්. ඔබට තෙරුවන් සරණයි.